constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ අලුයම් පූජා මුරය සඳහා කපු මහතුන් සූදානම් වූ අවස්ථාවේදී එහි පැමිණි බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා දේවාලයේ යතුරු රැගෙන පිටව ගිය බවට කපු මහතුන් චෝදනා කළා. මේ හේතුවෙන් කතරගම දේවාලයේ පූජාවන් සඳහා පැමිණි බැතිමතුන්ට දේවාල පරිසරයට ඇතුළු වීමට නොහැකි වීම නිසා නොසන්සුන්තාවයක් හටගත්තා. අද දිනන වාර්තාකරු සඳහන් කළේ පාසල් නිවාඩු සමය හේතුවෙන් සාමාන්‍ය දිනවලට වඩා වැඩි බැතිමතුන් පිරිසක් එහි පැමිණ සිටි බව. කතරගම දේවාලයේ කපු මහතුන් චෝදනා කළේ බස්නායක නිලමේවරයා තමන්ට පහර දී දේවාලයේ යතුරු බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි. මේ වගේ බස්නායකයෝ අපි දැකලා නැහැ. මේ බස්නායකයෝ එයාගේ සහචරයෝ පිස්තෝල, තුවක්කු, පොලු අරගෙන තමයි මෙතනට ආවේ. මේ දේවාලය යතුරු දුරනවා. මෙතනට ඇවිල්ලා මේ දේවාල දොරනත් එක්ක මේ අර කපු මහතෙන් යතුරු දුන්නා. මේ අර මම ඒකට මට කතා කරා. මම දුවලා යතුරු ගන්න හදනකොට මට ගහන්න ගලා මූ යතුරු ගන්න ගියා මෙහාට. කෙසේ වෙතත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පළ කළේ මෙවන් අදහසක්. අද උදේ මම මහදේවාලයට ගියා. දේවාලයේ කීප දෙනෙක් හිටියා. මොකද දේවාලයෙන් ගියේ තොර යතුරු තිබුණේ නැහැ. යතුරු පස්සේ අරන් ආවා. මම යතුරු අරන් ගිහින් දොර මහදේවාලේ දොර අරින්න යනකොට ලාල් කියන කම් මහත්තයා තව එකෙක්ගෙනුයි ඔයාලට මොකක්ද තියෙනයි මේ දොර අරින්න කියලා කෑකෝ ගහගෙන ආවා. පස්සේ මම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මේ කට්ටිය මහදේවාලේ එළියේ දොරවල්. මම කිව්වා මේවා අරින්න මිනිස්සුන්ට බඳින්න කියන්න කියලා. මට දේවාලේ අරින්න ඉඩ දුන්නේ නැහැ. මේ කට්ටිය මහදේවාලේ දොරවල් හදලා. ඊට පස්සේ මම ඒ පොලිසියෝයි මට කතා කරලා කිව්වා දැන් පොලිසියෙන් ඉවරලා තියෙනවා. මේ කට්ටිය බැතිබඳුන්ටවත් ඇතුළට යන්න දෙන්නේ නැහැ. කෙසේ වෙතත් කතරගම දෙවියන් වැඩුවෙන් සිදු කෙරෙන අලුයම් පූජා මුරේ නොපැවැත්වීම හේතුවෙන් කපු මහතුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් බස්නායක නිලමේවරයාගේ නිවසට ගොස් නැවත යතුරු ලබාගෙන පෙරවරු 6:30ට පමණ දේවාලය විවෘත කිරීමට පියවර ගත්තා. කතරගම පොලිසියේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණි අතර පසුව කතරගම දේවාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව අද දිනන වාර්තාකරු සඳහන් කළා.